අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාගයට නියමිත ශාසන ඉතිහාසය පොතේ පළවෙනි පාඩමේ තවත් කොටසක් 26 වෙනි කොටස අවසාන කොටස සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ශික්ෂාපද පැනවීමේ පදනම ප්‍රාදේශීය අවශ්‍යතාවන්ට ඉඩදීම, ප්‍රාතිමෝක්ෂය හා ශික්ෂාපද කියන කොටස් සාකච්ඡා කරනවා. ශික්ෂාපද පැනවීමේ පදනමක් තියෙනවා. ඒ පිළිබඳවත් ප්‍රාදේශීය අවශ්‍යතාව අනුව බුදුරජාණන් වහන්සේ විනය නීති වෙනස් කරමින් ඉඩ දුන් ආකාරයන්, ප්‍රාතිමෝක්ෂය හා ශික්ෂාපද සංඛ්‍යාත්මකව සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා අපි කටයුතු කරනවා. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව මේ විදිහට ඔබට පුළුවන් YouTube එකේ සර්ච් කරලා බලන්න. පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට ටයිප් කරලා බැලුවම මේ විදිහේ ලෝගෝ එකක් එනවා. එතනින් ගියාම අපේ නාලිකාවට ඇතුළු වෙලා අපේ නාලිකාවේ තියෙන සියලුම වීඩියෝ නරඹන්නට පුළුවන්. දහම් පාසල අවසාන විභාගයට, ධර්මාචාර විභාගයට, සාමාන්‍ය පෙළ විභාගයට අදාළ බොහෝ පාඩම් වීඩියෝ පාඩම් විදිහට සකස් කරලා අපේ නාලිකාවේ අපි දාලා තියෙනවා. ඔබට නරඹන්නට පුළුවන්. ඒ වගේම අලුතින් එකතු කරන වීඩියෝ නැරඹීම සඳහාත් ඔබට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක එබුවට පස්සේ දුරකථනයටම කෙටි පණිවිඩයකින් ඒ ගැන දැනුවත් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. එසේනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු. පළවෙනියටම ශික්ෂාපද පැනවීමේ පදනම. බුදුරජාණන් වහන්සේ ඇයි ශික්ෂාපද පනවන්නට යෙදුණේ? භික්ෂු සමාජයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වන විට තත්කාලීන සමාජයේ රජය ආර්ථික ක්‍රමය මෙන්ම ආගමික තත්ත්වයන්ද සමග ගැටීමේ භික්ෂු ජීවිතයේ වෙනස්කම් ඇතිවිය. සමකාලීන සමාජයත් එක්ක ගැටුණා, රජයත් එක්ක ගැටුණා, ආර්ථිකයත් එක්ක ආර්ථික ක්‍රමවේදයත් එක්ක යම්කිසි ගැටීමක් ඇති වෙනවා, ආගමික තත්ත්වයත් එක්ක මේ විදිහට ගැටීමක් ඇති වුණාට පස්සේ ගොඩක් වෙනස්කම් ඇති වෙනවා භික්ෂු සමාජය තුළ. භික්ෂු සමාජයේ වෙනස්වීම සඳහා සමකාලීන සමාජයේ බලපෑවා, දේශපාලනික තත්ත්වයේ බලපෑවා, ආර්ථික තත්ත්වයන් බලපෑවා, ආගමික තත්ත්වයන් කියන මේ හැම එකක්ම බලපාලා භික්ෂු සමාජයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒ අනුව භික්ෂු ජීවිතයේ අරමුණු වලට ප්‍රතිවිරුද්ධ සිදුවීම් වැළැක්වීම හා පාලනය සඳහා විනය නීති පැනවීමට සිදුවිය. භික්ෂු ජීවිතය අනිවාර්යයෙන්ම බාහිර සමාජයත් එක්ක සම්බන්ධයි. භික්ෂු සමාජය කියන්නේ සමාජයේ තුලින්ම නිර්මාණය වෙන පුද්ගල ඒකරාශී වීමකින් නිර්මාණය වෙන සංස්ථාවක් නිසා පුද්ගල ජීවිතය සමාජය සමග සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙනකොට සම්බන්ධතා ලිහිල් කර ගැනීම සඳහා, සම්බන්ධතා මගහරවා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම විනය නීති පනවන්න සිද්ධ වෙනවා. සමාජීය මේ වශයෙන්, දේශපාලනික මේ වශයෙන්, ආර්ථික මේ වශයෙන්, ආගමික තත්ත්වයන් අනුව වෙනස් වෙච්ච මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා, පාලනය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේට විනය නීති පනවන්නට සිදු වුණා. එහෙත් බුදුරජාණන් වහන්සේ එහිදී අතිශයින් කාරුණික වූ බව විනය පිටකය පරීක්ෂා කිරීමෙන් ප්‍රකට වේ. ඒ විදිහට විවිධ අංශයන්ගේ බලපෑමෙන් භික්ෂු සමාජය තුළ යම් යම් වෙනස්කම් ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ දැඩි විනයවාදී ශාස්ත්‍රවරයෙක් විදිහට කටයුතු කරපු ආකාරයක් ගැන විනය පිටකය අධ්‍යයනය කරද්දී අපිට පේන්නට නැහැ. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ පනවපු භික්ෂුන් වහන්සේලාගේ හික්මීම, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ඒ ඇති කරපු හික්මීම ගැන දැනගන්නට විනය පිටකය අපිට ගොඩක් වැදගත් වෙනවා. විනය පිටකයේ ගැන බොහෝ කරුණු තියෙනවා. අතිශයින් කාරුණික ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙන්නේ. විනය පිටකය අධ්‍යයනය කරලා බැලුවොත්, විනය පිටකය කියවලා බැලුවොත් ඒ බව ඔබට අවබෝධ කරගන්න පුළුවන්. නීති රීති වලින් බැඳ තබා භික්ෂු ජීවිතය කටුක බවට පත් කිරීමට උන්වහන්සේ නොසිතූහ. නීති රීති පනවලා භික්ෂුන් වහන්සේගේ ජීවිතය කටුක ජීවිතයක් බවට පත්කරන්න බුදුරජාණන් වහන්සේ කටයුතු කරලා නැහැ. හැම විටම ශික්ෂාපද පැනවුණේ භික්ෂු සමූහ
සමාජයේ සිදු වූ අප්‍රසන්න සිද්ධියක් හෝ මහජන උද්ඝෝෂණයක් නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේ සියලුම විනය නීති පනවන්නේ ආසවට්ටහනීය ධර්මයක්. ශික්ෂාවක් පැනවීම සඳහා සුදුසු යම් කිසි සිදුවීමක් සිදු වුණාට පස්සේ තමයි විනය නීතියක් පනවන්නේ. යම් කිසි අප්‍රසන්න සිද්ධියක් ශාසනයේ ශාසනික ප්‍රතිපදාවට විරුද්ධ වූ භික්ෂු ප්‍රතිරූපයට නොගැලපෙන විදිහේ යම් කිසි දෙයක් සිද්ධ කළා නම් ඒ අවස්ථාවකදී තමයි බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා තියෙන්නේ. බොහෝ විට මහජන හැඟීම්වලට ගරුකොට ප්‍රජාතන්ත්‍රවාදීව උන්වහන්සේ එම කාර්යය ඉටු කළහ. මහජන හැඟීම්වලට ගරු කරලා ප්‍රජාතන්ත්‍රවාදීව උන්වහන්සේ මේ විනය නීති පැනවීමේදී අනුගමනය කරපු ක්‍රමවේදයක් දකින්න තියෙනවා. සංඝයාගේ සංවරය හා පහසුව විනය නීති පැනවීමේ අරමුණු ගැන අපිට දහම් පාසල් අවසාන විභාගයේදී ලියන්න වෙනවා. එනිසා හොඳින් මතක තබා ගන්න. සංඝයාගේ සංවරය හා පහසුව ඇති කිරීම, අප්‍රසන්න අයගේ ප්‍රසාදය, අපසන්නන් වා පසාදාය, පසන්නන් වා අභියෝ බාවාය, සද්ධර්මයාගේ චිරස්ථිතිය සද්ධම්මට්ඨිතිය විනයානුග්‍රහය, සංඝයාගේ සංවරය සඳහා සංඝ පාසුතාය, අප්‍රසන්න අයගේ ප්‍රසාදය සඳහා අප්‍රසන්නානං වා පසාදාය, ප්‍රසන්න වූ පැහැදීමට පත්වෙච්ච අයගේ ප්‍රසාදය තවත් වැඩි කිරීම සඳහා පසන්නානං වා භීයෝ භාවාය, සද්ධම්මට්ඨිතියා සද්ධර්මයාගේ චිරස්ථිතිය චිර පැවැත්ම සඳහා විනයානුග්‍රහය විනයට අනුග්‍රහයක් හික්මීමට අනුග්‍රහයක් දැක්වීම සඳහා ආදී උදෙසා ශික්ෂාවන් පැන වූ බව චුල්ලවග්ගේ එන සඳහනකින් පැහැදිලිය. චුල්ලවග්ගේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ විනය නීති පනවන්නේ මෙන්න මේ කරුණු නිසා. සංඝයාගේ සංවරය හා පහසු ඇති කිරීමට, අප්‍රසන්න අයගේ ප්‍රසාදය ඇති කරන්න, ප්‍රසන්න අයගේ වැඩි ප්‍රසාදය ඇති කරන්න, සද්ධර්මය චිරස්ථායී කරන්නට විනය සඳහා අනුග්‍රහය දැක්වීම පිණිස බුදුරදුන් කෙතරම් දූරදර්ශී වූවාද යන්න මෙයින් ප්‍රකට වෙයි. කොයිතරම් දුරට බුදුරජාණන් වහන්සේ දූරදර්ශීවද මේ විනය නීති පැනවීම සිද්ධ කරන්න කියන එක ඒ කරුණු සියල්ලක්ම හොඳින් අධ්‍යයනය කරද්දී හොඳින් බලද්දී අපිට පේනවා. ඉතින් ඒ කරුණු අපි අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. ඒකට හේතුව තමයි දහම් පාසල් අවසාන විභාගයේදී විනය නීති පැනවීම සඳහා බලපානට යෙදුණු කාරණාවන් මොනවද කියලා අහනවා. ඒ කරුණු හතර දක්වන්නට කියලා අපින් අහන්නටත් පුළුවන්, කරුණු හතරක් දක්වන්නට කියලා අහන්නටත් පුළුවන්, ඒ කරුණු පිළිබඳ විස්තරයක් කරන්නට කියලා කියන්නටත් පුළුවන්. භික්ෂු සංවිධානයට අදාළ කිසිම විනය නීතියක් නිධානයකින් තොරව පනවා නැත. සුවිශේෂිතම කාරණේ තමයි මේ විනය නීති පනවලා තියෙන විනය පිටකයේ තුල තියෙන සියලුම ශික්ෂාවන් විනය ශික්ෂාවන් පනවලා තියෙන්නේ අනු ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියන්නේ විනය ශික්ෂාවන් අනු ප්‍රඥප්ති. ඒ ශික්ෂා පදවලටම අදාළ තවත් අනු ප්‍රඥප්ති තියෙනවා. ඒ හැම එකක්ම පනවලා තියෙන්නේ යම් කිසි නිධානයක්, යම් කිසි හේතුවක්, යම් කිසි සිදුවීමක් පදනම් කරගෙන. විනය නීති පනවන ලෙස වරක් සැරියුත් හිමියෝ බුදුරදුනට ඇරයුම් කළහ. එක අවස්ථාවකදී සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාවන් පනවන්නට කියලා. ඒ වෙලාවේදී හේතුවක් අවශ්‍යතාවක් නැතිව නීති රීති නොපනවන බව පැවසූ බුදුරදහු ඒ ප්‍රතික්ෂේප කළහ. හේතුවක් අවශ්‍යතාවයක් නැතිව විනය නීති නොපනවන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සැරියුත් හාමුදුරුවෝ ඉල්ලපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. කලක් යනතුරුම බුදුසසුනේ ගැටලු ඇති නොවූ නමුත් පිරිසේ විපුලත්වය නිසා සසුනේ බඹසර හැසිරීමෙන් පිටස්තර ක්‍රියාවන්ටද භික්ෂූහු පෙළඹුණහ. පිරිසේ විපුලත්වය වේපුල්ල මහත්තතා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. පිරිස් වශයෙන් බහුල වෙනකොට තමන්ගේ අරමුණෙන් පිටතට පැනලා වෙනත් කටයුතු වල භික්ෂූන් නිරත වෙන බව ඒ තුලින් ප්‍රකට වෙනවා. මේහර ජෛන ආදී අන්‍ය ශාස්ත්‍රු ශාසනයගේ බලපෑම නිසාද, ශාසනයන්ගේ බලපෑම නිසාද
බුදුරදුන් සෙක්සා පද පනව ඇත. ජෛන ආගම වස් විසීම සම්බන්ධ මීට කලින් පාරිමේ දී අපි සාකච්ඡා කළා. ජෛන ආගම තුළ ඇතිවෙච්ච සංකල්පයක් විදිහට වස්කාලය තුළ තනකොළ පාගමෙන් සංචාරය නොකළ යුතුයි කියන ආකල්පයට අනුව බුදුරජාණන් වහන්සේත් භික්‍ෂූන් වහන්සේලාට වස් කාලය තුළ වරසාන ඉරුතුවේදී වස් එළඹිය යුතුයි කියන විනේ නීති පනවල තියෙනවා. සතර පාරාජිකාවන්ගෙන් උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව හැරුණු විට අනෙක් පාරාජිකා තුනම ජෛන ශාසනයෙහිද දක්නට ලැබේ. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව හැරෙන්නට අනිත් පාරාජිකා තුනම ජෛන ශාසනයේ දකින්නට තියෙනවා. එහෙනම් ජෛන ශාසනයේ සහ බුද්ධ ශාසනයේ දක්නට ලැබෙන ශික්ෂාවන් තුනක් පාරාජිකාවන් වලට ඇතුළත්ය. ඒ පාරාජිකා ධර්ම හතර අතරින් ජෛන ආගම තුලත් බුදුදහම තුලත් ඉගැන්වෙන විශේෂත්වයක් දක්වන ශික්ෂාපද තුන මොනවද කියලා අහන්න පුළුවන්. මෛත්‍රී ධර්ම පාරාජිකාව, අදත්තාදාන පාරාජිකාව, මනුස්ස විග්‍රහ පාරාජිකාව. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව හැරුණු විට ඒක හැරුණට පස්සේ මනුස්ස විග්‍රහ පාරාජිකාව, අදත්තාදාන පාරාජිකාව, මෛතුන ධම්ම පාරාජිකාව කියන මෛතුන ධම්ම පාරාජිකාව පළවෙනි පාරාජිකා ප්‍රත්‍ය, ඊළඟ පාරාජිකා ප්‍රත්‍ය තමයි අදත්තාදාන පාරාජිකා ප්‍රත්‍ය, ඊළඟ පාරාජිකා ප්‍රත්‍ය තමයි මනුස්ස විග්‍රහ පාරාජිකාව. මේ කියන තුනම ජෛන ආගම තුලත් දකින්නට තියෙනවා. සිවුරෙහි කප් බින්දුව තැබීම, රුක්ලිය සිඳීම තහනම් කිරීම, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ පිළිගත යුතුය. ජන පැනවීම්ද ජෛන බලපෑම් මත වූ බව පෙනේ. සිවුරෙහි කප් බින්දුවක් තැබිය යුතුයි අනිවාර්යයෙන්ම. රුක් ලිය සිඳීම, ගස්වැල් සිඳීම කැපීම විනාශ කිරීම තහනම් කරනවා. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිබඳ ඉගැන්වීම ජෛන ආගමේ බලපෑම අනුව බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාවන්. එහෙනම් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දිගින් දිගට අපි සාකච්ඡා කරන නිසා අවධානය යොමු කරලා ඒ පිළිබඳව කල්පනා කරමු. ජෛන ආගම තුළ ඉගැන්වෙන බලපෑම අනුව, ජෛන ආගමික බලපෑම අනුව බුදුරජාණන් වහන්සේ බොහෝ ශික්ෂා පනවා තිබේ. උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න කියලා කිව්වොත් අපිට මේ උදාහරණ දක්වමින් පැහැදිලි කිරීමක් කරන්නට වෙනවා. වස්විසීම පිළිබඳ ප්‍රඥප්තිය මහජන උද්ඝෝෂණයක් මත පැනවුවකි. වස්විසීම පිළිබඳ ප්‍රඥප්තිය මහජන උද්ඝෝෂණයක් මත සිද්ධ වෙනවා. පොහොය කිරීම නම් වූ විනය කර්මයේද බිම්බිසාර රජුගේ ඉල්ලීමක් මත පැනවූ බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. පොහොය කිරීම පොහොය කළ යුතුයි කියන විනය කර්මය සිද්ධ කරන්නට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ බිම්බිසාර මහරජතුමාගේ ඉල්ලීමක් විදිහට කියලයි බොහෝ විට විශ්වාස කරන්නේ. එහෙමනම් ඒ විදිහට තමයි ශික්ෂාපද පැනවීම හා සම්බන්ධව අපිට සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු. බුදුරජාණන් වහන්සේ ඇයි විනය ශික්ෂාවන් පනවන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද මොන කරුණු පදනම් කරගෙනද විනය පිටකයේ තුළ විනය නීති පැනවීම කරලා තියෙන්නේ කියන එක අපිට මේ දීලා තියෙන තොරතුරු සම්බන්ධ කරගෙන පිළිතුරු ගොඩනගන්නට වෙනවා. නොඑක ආකාරයෙන් අපට විභාගයේදී ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඊළඟ කොටස ප්‍රාදේශීය අවශ්‍යතාවයන්ට ඉඩ දීම. බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා තිබුණත් ප්‍රාදේශීය අවශ්‍යතාවයන්ට ඉඩ දීලා විනය නීති පැනවීමේදී අවධානය යොමු කරනවා. සංඝ සමාජයේ වැඩි යාමත් සමග පැන නැගුණු ප්‍රාදේශීය අවශ්‍යතා මත විනය නීති ප්‍රතිසංස්කරණය කිරීමට තරම් බුදුරදුන් ප්‍රගතිශීලී වී ඇත. සංඝ සමාජයේ වැඩි යාමත් එක්ක, සංඝ සමාජයේ වර්ධනය වෙනවත් එක්ක පැන නැගිච්ච ප්‍රශ්නයක් තමයි ප්‍රාදේශීය අවශ්‍යතා. ඒ ප්‍රාදේශීය අවශ්‍යතාවලදී හැම ප්‍රදේශයකටම හැම තැනකටම එකම විනය නීතිය එකම විදිහට වළංගු වෙන්නේ නැහැ. දේශගුණික ප්‍රශ්න, කාලගුණික ප්‍රශ්න, ඒ විදිහට විවිධ
ස්වභාවයන් අනුව විවිධ දේවල් අනුව විනේ නීති හැම එකක්ම ඒ විදිහටම පවත්වන්නට බැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ඒ වගේ අවස්ථාවල විනේ නීති සංශෝධනය කරන්න ප්‍රතිසංස්කරණය කරන්න අවධානය යොමු කරලා තියෙනවා. පාංශුකූල චීවරයත් සමග ගහපති චීවරය අනුමත විය. පාංශුකූල චීවරයත් එක්ක ගහපති චීවරය. ගහපති චීවරය කියන්නේ ගෘහපතියන් විසින් සිවුරු මසා ගැනීම සඳහා ලබා දෙන ඇඳුම් ලබාගෙන වස්ත්‍ර ලබාගෙන සිවුරු සකස් කර ගැනීම හෝ ගෘහපතියන් විසින් සකස් කරලා පූජා කරන සිවුරු ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දෙනවා. මුල් කාලයේදී බුදුරජාණන් වහන්සේ පාංශුකූල චීවරයේ පමණයි අනුමත කරලා තිබුණේ. ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම අනුව ගහපති චීවරය බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ගහපති චීවරය ඇතුළු සිවුරු වර්ග පහක් අනුමත කරලා තියෙනවා. කප්පාසිත කෝසෙය්‍ය සිවුරු ලැබීම හා සිවුරු ලැබීම හා පාවිච්චිය මුල් කොට විනය නීති පැනවෙන. කප්පාසිත කෝසෙය්‍ය සිවුරු ලැබීම, කප්පාසිත කෝසෙය්‍ය කියන සිවුරු ලබා ගැනීම හා සම්බන්ධ නීති, පාවිච්චි කිරීම මුල් කරගත්ත විනය නීති පැනවීම, මේ කියන විනය නීති සංශෝධනය කරන්නට සහ බුදුරජාණන් වහන්සේ විනය නීති පනවන්නට යෙදුණා. පෝතිමුත්ත බේසජ්ජ වෙනුවට සප්පි නවනීත හා අෂ්ටපාන වර්ගද පිළිගැනීමට ඉඩ දෙන ලදී. බුදුරජාණන් වහන්සේ පෝතිමුත්ත ගව මූත්‍රවලින් හදන බේසජ්ජයක් තමයි මුල් කාලෙදී භික්ෂුන් වහන්සේලාට වැළඳීම සඳහා අනුමත කරලා තිබුණේ. පෝතිමුත්ත ඒ බේසජ්ජය, ඒ ඖෂධය පස්සේ කාලෙදී සප්පි නවනීත හා අෂ්ටපාන වර්ග, ගිතෙල් වෙඬරු අෂ්ටපාන වර්ග පිළිගැනීම දක්වා සංශෝධනයක් කරනවා. මුල් කාලෙදී භික්ෂුන් වහන්සේලාට පනවලා තිබුණේ පෝතිමුත්ත බේසජ්ජ පමණයි. පෝතිමුත්ත බේසජ්ජ වෙනුවට බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා සප්පි නවනීත හා අෂ්ටපාන වර්ග. සප්පි නවනීත සහ අෂ්ටපාන වර්ග. අවන්ති ජනපදයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි භික්ෂූන්ගේ පහසුව සඳහා වෙනම ශික්ෂාපද පනව ඇත. අවන්ති ජනපදයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදිලා හිටියා භික්ෂූන් වහන්සේලා. ඒ ප්‍රදේශයේ විශේෂ ප්‍රදේශයක්. එනිසා ඒ ප්‍රදේශයට පවනක් සුවිශේෂිත ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇඳපුටු ආදී ආසන සඳහා සතුන්ගේ හම් භාවිත කිරීමට මුලදී භික්ෂූන්ට අවසර නොලැබුණි. එහෙත් අවන්ති දක්ෂිණාපතවාසී භික්ෂූන් සම්බන්ධයෙන් පසුව වෙනස් කොට ඇත. අවන්ති ජනපදයේ අවන්ති දක්ෂිණාපතවාසී භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තම සාමාන්‍ය ඇඳපුටු ආදී ආසන සඳහා සතුන්ගේ හම් භාවිත කිරීමට බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා. සාමාන්‍ය විනී නීතිය තමයි බුදුරජාණන් වහන්සේ පනවලා තිබුණේ හම් ආදිය ඇඳපුටු ආදී ආසන සඳහා භාවිත කරන්නට බැරි බව. ද අවන්ති දක්ෂිණාපතවාසී භික්ෂූන් වහන්සේලා අපහසුතාවයට පත් වෙච්ච නිසා එය පදනම් කරගෙන සහනයක් ලබා දෙනවා හම් භාවිත කරලා ආසන සකස් කරගන්නට. එම පෙදෙස් වැසි භික්ෂූන් එලු අජ හා මිග වැනි හම් භාවිත කළ බව මහාවග්ගයේ සඳහන් වේ. මහාවග්ගයේ සඳහන් වෙනවා එලුවන්ගේ ඇත්තුන්ගේ මුවන්ගේ වගේ සත්තුන්ගේ හම් භාවිත කරපු බව මහාවග්ගයේ සඳහන් වෙනවා. එපමණක් නොව බුදුරදුන් වෙත පැවති ඇතැම් බලතල පසු කලෙක භික්ෂූන් වෙතම පවරා ඇත. බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු බලතල සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටම පවරලා තියෙනවා. එහෙත් එම බලතල ක්‍රියාවේ යෙදවීම තනි භික්ෂුවක් නොව භික්ෂූන් සමූහයක් සම්බන්ධ වීමෙන් කළ යුතු විය. බුදුරජාණන් වහන්සේ තනිවම සිදු කරපු දේවල් සංඝ සමූහයක් එකතු වෙලා සිදු කළ යුතු වුණා. උපසපන් භික්ෂූන් 20 දෙනෙකු සම්බන්ධ වී කළ යුතු අබ්බාහන කර්මය. අබ්බාහන කර්මය කියන විනය කර්මය භික්ෂූන් වහන්සේලා 20 දෙනෙකු සම්බන්ධ වෙලා සිදු කළ යුතු නිදසුනකි. භික්ෂුන් වහන්සේලා
විසි දෙනෙක් එකතු වෙලා සිදු කළ යුතු කර්මයක් බවට පත් වනා. බුදුරජාණන් වහන්සේ තමයි මේ කර්මය මුලදී සිද්ධ කරන්නේ. පස්සෙ කාලයේදී භික්ෂුන් වහන්සේලා විසි දෙනෙක්ගේ ඒකරාසීවීමෙන් ඒ දේ සිදු කරන්නට පුළුවන් කියලා විනය නීතිය වෙනස් කරනවා. විනය නීති කඩ කරන්න උන්ට දඬුවම්ද එම දඬුවම් දීමේදී අනුගමනය කළ යුතු නීත්‍යානුකූල ක්‍රියාපිළිවෙලක්ද අවශ්‍ය විය. නීත්‍යානුකූල ක්‍රියාපිළිවෙලක් දඬුවම් කරන වැරදි කරන අයට දඬුවම් දීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඒ සඳහා තජ්ජනීයාදී විනය කර්ම ඇතිවිය. වැරදි කරන අයට දඬුවම් දීම සඳහා පාවිච්චි කරන දඬුවම් ක්‍රමයක් තමයි තජ්ජනීය කියන කර්මය. විස්තර චුල්ලවග්ගයේ කම්මක් කන්දකේ සඳහන් වෙයි. දඬුවම් ලබා දීම හා සම්බන්ධ තොරතුරු සඳහන් වෙනවා චුල්ලවග්ගයේ කම්මක් කන්දකය කියන කොටසේ. එහෙනම් ඒ කොටසේදී අපි සාකච්ඡා කළේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරමින් විනය නීති සංශෝධනය කළ යුතු, ප්‍රතිසංස්කරණය කළ යුතු, සහන ලබා දී යුතු අවස්ථාවන් ගැන අවධානය යොමු කරමින් කටයුතු කරපු ආකාරය. බුදුරජාණන් වහන්සේ දැඩි සේ විනය නීති පනවමින් දැඩි අදහසක සිට කටයුතු නොකර අවස්ථාවන් එළඹි පසු විනය නීති ප්‍රතිසංස්කරණය කරමින් කටයුතු කරන්නට යොමු වී ඇත. ඒ පිළිබඳව තොරතුරු සනාථ කරන්න, විස්තර සහිතව, උදාහරණ සහිතව සනාථ කරන්න කියලා අපින් ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලබා දෙන්නට ඒ කොටස අපිට වැදගත් වෙනවා. ඊළඟ කොටස තමයි ප්‍රාතිමෝක්ෂය හා ශික්ෂාපද. ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා පනවන් සඳහා පනවන්නට යෙදුණු සියලු ශික්ෂාවන් වර්ගීකරණය වෙන ආකාරය ගැන අපි සාකච්ඡා කරමු. භික්ෂු භික්ෂුණීන්ගේ සංවරයට උපයෝගී වන විනය නීති රීති පද්ධතියක් ඇත. භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට සංවරයට පත් කරන්නට උපයෝගී වන විනය නීති රීති පද්ධතියක් තියෙනවා. එය උභය ප්‍රාතිමෝක්ෂයේ විදිහට හඳුන්වනවා. භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සඳහා පනවපු විනය නීති සියල්ලක්ම අන්තර්ගත වෙන කොටසට කියනවා උභය ප්‍රාතිමෝක්ෂය. උභය කියන්නේ දෙකට. එතකොට භික්ෂූන් සහ භික්ෂුණීන් කියන දෙපිරිසටම අයිති ප්‍රාතිමෝක්ෂයට කියනවා උභය ප්‍රාතිමෝක්ෂය කියලා. සප්ත ආපත්‍තිස්කන්ධකයන්ගෙන් සමන්විත ශික්ෂාපද 227 ප්‍රාතිමෝක්ෂයේ අඩංගුය. සප්ත ආපත්‍තිස්කන්ධකයන් ආපත්‍තිස්කන්ධ කොටස් හතක් තියෙනවා. සප්ත ආපත්‍තිස්කන්ධ හතක් තියෙනවා. ඒ ස්කන්ධ හතට අනුව තමයි විනය නීති පනවලා තියෙන්නේ. ස්කන්ධ හත මොනවද කියලා අපි මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. සප්ත ආපත්‍තිස්කන්ධයන් අනුව තමයි මේ ශික්ෂාපද 227ක් ප්‍රාතිමෝක්ෂයේ අඩංගු වෙන්නේ. ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද 227යි. ශික්ෂාපද 220යි භික්ෂුන් වහන්සේලා සඳහා අධිකරණ සමත හතක් එක්ක 227ක් වෙනවා. පහත දැක්වෙන පරිදි එම ශික්ෂාපද වර්ග කොට දැක්විය හැකිය. මෙන්න මේ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. සප්ත ආපත්‍තිස්කන්ධකය සප්ත ආපත්‍තිස්කන්ධ ආපත්‍තිස්කන්ධ හත තමයි මේ අපි දක්වන්නේ. මේ හත පරාජිකා, සංගාදිශේෂ, අනියත, නිසග්ගිය, පාචිත්‍ය, පාටිදේශනීය, සේකිය, අධිකරණ සමත. පරාජිකා 4යි, සංගාදිශේෂ 13යි, අනියත 2යි, නිසග්ගිය 30යි, පාචිත්‍ය 92යි, පාටිදේශනීය 4යි, සේකිය 75යි, අධිකරණ සමත 7යි. සියලුම ශික්ෂා භික්ෂු ප්‍රාතිමෝක්ෂය සඳහා 227යි. මේවා නැවත නැවත කියවල ඔබ මතක තබා ගත යුතුයි. පරාජිකා 4 ශික්ෂාපද 4යි, සංගාදිශේෂ 13යි, අනියත 2යි, නිසග්ගිය 30යි, පාචිත්‍ය 92යි, පාටිදේශනීය 4යි, සේකියා 75යි, අධිකරණ සමත 7යි විදිහට සියලුම ශික්ෂා භික්ෂුන් වහන්සේලා සඳහා 227ක් තියෙනවා. මෙහි අධිකරණ සමතයන් හැර ඉතිරි කොටස් 7 සප්ත ආපත්‍තිස්කන්ධකය ලෙස විවහාර කෙරේ. අධිකරණ සමත හැර අනිත් හත තමයි සප්ත ආපත්‍තිස්කන්ධ විදිහට ගැනෙන්නේ. පරාජිකා, සංගාදිශේෂ, අනියත, රිස්සග්ගිය, පාචිත්‍ය, පාටිදේශනීය, සේකිය කියන කොටස් 7.
මේ අනුව 227ක් හෝ අධිකරණ සමතයන් නොගෙන 220ක් ශික්ෂාපද ඇතත් ඇතැම් තන්හි ශික්ෂාපද 150ක ප්‍රාතිමෝක්ෂයක් ගැන සඳහන් වෙයි. සාමාන්‍ය පිළිගැනීමට අනුව 227යි සාමාන්‍ය ශික්ෂාපද 220ක් සහ අධිකරණ සමත 7 සමග 227යි. එක අවස්ථාවක් තියෙනවා ඇතැම් තැනක සමහර තැනක තියෙනවා ශික්ෂාපද 150ක් සහිත ප්‍රාතිමෝක්ෂයක් ගැන සඳහනක් තියෙනවා. කෙසේ නමුත් මේ කරුණු අනුව 150කට මදක් අධික ශික්ෂාවන් ප්‍රාතිමෝක්ෂයේ තිබූ බව පෙනේ. 150කට මදක් අධික 150කට වැඩි ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද තිබුණු බව අපි සාමාන්‍ය පිළිගත යුතු වෙන්නේ 220ක් අධිකරණ සමත සමග 227ක් භික්ෂුන් වහන්සේලා සඳහා පනවපු ප්‍රාතිමෝක්ෂේ. භික්ෂුණීන් වහන්සේලා සඳහා පනවන්නට යෙදුණු ශික්ෂාවන් 311යි 311ක් තියෙනවා භික්ෂුණීන් වහන්සේලා සඳහා පනවපු විනය ශික්ෂාපද. ප්‍රාතිමෝක්ෂේ එන ශික්ෂාපද ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවත් සඳහන් කළ හැකිය. ප්‍රාතිමෝක්ෂේ තියෙන ශික්ෂාපද ක්‍රමයෙන් වර්ධනය වෙලා තියෙනවා. එකවරම වර්ධනය වෙච්ච ශික්ෂාවන් නෙවෙයි, කාලින් කාලයට සංශෝධනයන් වෙලා තියෙනවා. සමකාලීන සමාජ ආර්ථික හේතුන් අනුව බුදුරදුන් ශික්ෂාපද පනව ඇතත් ඒවා සදාකාලිකව එකලෙසින්ම ආරක්ෂා විය යුතුයයි බුදුහු අපේක්ෂා නොකළහ. සදාකාලිකව හැමදාම එකම විදිහට ඒ විදිහටම පවතින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ නැහැ. සංඝ සම්මුතිය අනුව කුද්දානු කුද්දක ශික්ෂාපදයන් වෙනස් කර ගැනීමේ නිදහස ලබා දී ඇත්තේ ඒ නිසායි. කුද්දානු කුද්දක කුඩා අනු කුඩා ශික්ෂාපද වෙනස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී අවස්ථාව උදා කරලා දුන්නු බව සඳහන් වෙනවා. ඒ වුණත් කුඩා අනු කුඩා ශික්ෂාපද මොනවද කියන එක පිළිබඳව විචාරකයන් අතර විවිධ ආකාරයේ මත තියෙනවා. මේ අන්දමින් විමසා බලන විට ප්‍රධාන අවස්ථා තුනක් ඔස්සේ භික්ෂු සමාජයේ ව්‍යාප්ති වී ඇතැයි පෙනේ. භික්ෂු සමාජයේ ව්‍යාප්තිය අවස්ථා තුනක් යටතේ සිද්ධ වෙලා තියෙනවා. මේ පළවෙනි පාඩම තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට පළවෙනි පාඩමේ මුල ඉඳලම ධර්මදූත සේවාවෙන් ආරම්භ වෙලා ගමන් කරපු ආකාරයේ මේ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ තමයි සංචාරක යුගය, සංචාරක ආරාමික යුගය, සංචාරය කරමින් ආරාමවල ගත කරපු යුගය, ආරාමික යුගය. ඊට පස්සේ කාලේ ආරාමවලටම ඇතුළත් වෙලා ආරාම තුලම කටයුතු කළා. එහෙනම් භික්ෂු ජීවිතයේ අවස්ථා තුනක් ගැන කතා කරන්න පුළුවන්. සංචාරක යුගය, සංචාරක ආරාමික යුගය සහ ආරාමික යුගයේ විදිහට. ආරාමික ජීවිතයේ තහවුරු වීමෙන් පසුව සංවිධාන අංශයේ නීති රීති පැනවීමක් විනය පිටකයේ තුල දක්නට ඇත. ආරාමික ජීවිතය තහවුරු වුණාට පස්සේ තමයි විනය නීති පැනවීම බොහෝ දුරට සිදු කරන්නට සිදු වෙලා තියෙන්නේ. ආරාමික ජීවිතය තහවුරු වුණාට පස්සේ, තහවුරු වීමෙන් පස්සේ ආරාමික ජීවිතයට වික්ෂුන් වහන්සේලා යොමු වීමත් එක තමයි විනය පිටකයේ දක්නට ලැබෙන සියලුම විනය නීති පැනවීමට සිදු වෙලා තියෙන්නේ. ඊට වඩා අපි තොරතුරු සාකච්ඡා කරන්නේ නැහැ. අපි මෙතනදී සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාගයට අදාළ ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ 26 වෙනි කොටස, අවසානම කොටස. ශික්ෂාපද පැනවීමේ පදනම පිළිබඳව කතා කළා. ප්‍රාදේශීය අවශ්‍යතාවයන්ට ඉඩ දෙමින් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද වෙනස් කරපු ආකාරය, ඒ කටයුතු කරපු ආකාරයන් පිළිබඳව කතා කළා. ප්‍රාතිමෝක්ෂය සහ එහි අන්තර්ගත වෙන ශික්ෂාපද සංඛ්‍යාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා. නැවත නැවතත් මේ වීඩියෝ පාඩම් නරඹමින් ඔබ අවශ්‍ය විෂය කරුණු මතක තබා ගන්න. එහෙමනම් අපගේ නාලිකාව සමග එකතු වෙන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඊළඟ පාඩමෙන් අපි තාමත් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමු ගන්නවා. අනිකුත් විෂයන් වලට අදාළ පාඩම් සාකච්ඡා කරන්නටත් අපි සූදානම් වෙනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.